ඔන්න අපි අද කතරගම වාසනාව නාවන්න යන්නේ. එහෙනම් ගෙන්නපු කට්ටිය සබන් ෂැම්පු පවුඩර් ටික අරගෙන අපි කතරගම වාසනාව නාවන්න එනවා. ඔන්න ඉන්නවා අපේ රුහුණු රටේ කඳුසුරිඳුන්ගේ වාසනාවනික. මෙයා තමයි අපේ ඉතින් දැන් රටේ ඉන්න ප්‍රධානතම මහුල් ඇති. අපේ දළදා හාමුදුරුවන් වහන්සේ අවසාන රන්දෝලි පෙරහැරේ වැඩමුවේ අපේ කතරගම වාසනාව තමයි. දැන් නම් මේ කතරගම වාසනාවේ නාන්දල හැත්විලා ඉන්නේ දෙවිනුවර ශ්‍රී උපුල්වන් විශ්වමහාදේවාලේ පෙරහැරට සහභාගී වීමට කලින් එයා ලස්සනට පිළිවෙලට නාගෙන ඉන්න කාය. ඒ සඳහා ඉතින් එයාගේ ආදරණීය අස්තිපාලක වන මේ බෙය නැත්තම් රුක්මන් අයියා කියන්නේ අජිත් මාමගේ පුතාත් එක්ක තමයි මේ කට්ටියම එක්කම වෙලා අපේ මේ වාසනායතාව නාවන්නේ. වාසනායතා නාවන එකත් එසේ මෙසේ ලේසි පහසු කාර්යයක් නෙමෙයි. හොඳට කුණු ටිකක් තුල්ලන්න ඕනේ, නියපොතු ටිකක් තුල්ලන්න ඕනේ, දළ දෙක සුදර සුදු කරලා ගන්න ඕනේ. ඉතින් ඒක මහා ඉතින් බලන් හිටියට ඒක මහා ලොකු විශාල වැඩක් තමයි ඉතින්. මේගොල්ලෝ ඉතින් මේ අතුල්ලගෙන පැය ගාණක් පැය හතරක් පහක් ඉතින් මේ ඇතෙක් නාවනවා. මේ නාවද්දි ඉතින් මෙයාගේ ඇඟේ තියෙන කුණු ටික ඔක්කොම යවන්න ඕනේ අතුල්ලලා. අතුල්ලන්න ඉතින් යොදාගන්නේ මෙන්න මේ අස්තිපාලක මහතුරුම කපා ගන්නාලාද පොල්ලෙල්ලා. මේ පොල්ලෙල්ලෙන් හොඳට මුළු ඇඟම අතුල්ලනවා. හැම තැනක්ම දළද, නියපොතුද, හොඬවැලද, කම්පෙතිද, වලිගයේද හැම තැනම එයාලා මේ පොල්ලෙල්ලෙන් හොඳට අතුල්ලනවා. මේ අතුල්ලද්දි අතුල්ලන විදිහක් තියෙනවා. ඒ කියන්නේ ඒ සමේ සුදුසු ස්ථානවලට ඒ අවශ්‍ය විදිහට තමයි අතුල්ලන්න ඕනේ. මොකද ඇතාගේ සම ඉතාමත් ගොරෝසු සමක්. මේ ගොරෝසු සමේ තියෙනවා රැලිවැටු තැන්. ඒ රැලිවැටු තැන් වල කුණු ටික යවන්න නම් තව හොඳින් තද කරලා අතුල්ලන්න ඕනේ. ඒ අතුල්ලද්දිත් ඉතින් මේ අපේ වාසනාවට හොඳට සනීපයක් දැනෙනවා. මොකද ඒකනේ පේන්නේ නැද්ද? හොඳ සනීපෙන් යා නින්දකුත් දාගෙන ඉන්න හැටි. අපේ වුණත් ඇඟක් අතුල්ලද්දි හැම සනීපයිනේ. ඒ වගේ තමයි ඉතින් මේ වගේ විශාල සද්දන්තයෙකුගේ ඇඟක් මෙහෙම අතුල්ලද්දිත් ඒ ඇතාටත් හොඳ සනීපයක් දැනෙනවා. මොකද මෙයාලගේ සම කියන්නේ ඉතාමත් ගොරෝසු සමක්. ඒ සම මේ වගේ අතුල්ලද්දි එයාලට සමට සම්බාහනයක් වෙනවා. කියන්නේ මසාජියක් වෙනවනේ හැමට. ඒක යාට ඉතින් සැපවත් බවක් පේනවා. ඒක ඉතින් මෙයා මේ හොඳට සැපසේ ඉන්නේ. නැත්තම් ඉතින් එයාට අමාරුවක් නෑ. ඒක එයා පෙන්වන්න එපා එයාගේ ඉරියව්වේ. ඉතින් බේබි අයියා ඉතින් අපේ වාසනාවක් හොඬවැලා අතුල්ලන්න තමයි යන්නේ. බලන්නකො ඔයාලා පොඩ්ඩක් ඒ හොඬවැලා අතුල්ලද්දි තොල්ලෙල්ලෙන් අතුල්ලද්දි සතාගේ සමේ සිදුවෙන පාටේ වෙනස් වීම කියන්නේ කුණු ටික ඔක්කොම හොඳට යනවා. මොකද හොඬවැල තමයි ලස්සනම තියෙන්න ඕනේ. ඉතින් හොඬවැලයි දළ දෙකයි ඉතින් ඇතිගේ ලස්සනට පෙනුමින් තියෙන්නේ. අපේ වාසනාවක් ඉතින් හොඳ ලස්සන පෙනුමක් ගන්න ඉතින් බේබි අයියා ඉතාමත් මහන්සියෙන් ඉතින් තව නාවනවා. ඔය ඉතින් ඔය දළ දෙකට රිදි කැල්ලක් ඔතල තියෙන්නේ. දළ දෙක කොන්ක්‍රීට් එකේ වැදුනහම ගෙවෙනවටනේ. ඒ ගෙවුනහම ඉතින් දළේ ලස්සන නැති වෙනවා, ශක්තිමත් බවේ නැති වෙනවා. ඒකට තමයි ඔය නාවද්දි මේ පැත්ත පෙරලලා තියෙන පැත්තට රිදි කැල්ලක් ඔතන්නේ. ඉතින් මේ වගේ හැමතැනම හොඳින්ම අතුල්ලලා නාවන්න. මොකද ටික් පිටින් ලස්සනට කරලා තියාගන්න එකේ හස්තිපාලක මහත්තුරුන්ගේ ඉතින් වගකීමක් නේ. වගකීමක් වගේ ඉතින් එයාලා ඉතින් ආදරණීය සතාට සලකනවා නම් විදිහට ඉතින් හැමතැනක්ම හොඳට අතුල්ලලා නාවන්න. ඉතින් මේ පිටු උඩ නැගලා අතුල්ලන එක ඉතින් යාර කරදරයක් නෙමෙයි. මොකද පිටු උඩ නැගලා අතුල්ලන්න නැත්නම් ඉතින් යාගේ බඩ දිහා අතුල්ලන්න බෑනේ. ඉතින් ඒ හින්දා තමයි ඉතින් මේ පිටු උඩ නැගලා අතුල්ලන්නේ. මේ පොල්ලෙල්ල මෙහෙම ඇඟ අතුල්ලද්දී පොල්ලෙල්ල ගෙවෙනවා. ඒ පොල්ලෙල්ල ඊළඟට ආයේ නැවත කපා ගන්න ඕනේ අලුත් කරගන්න. නැත්නම් ඉතින් අර කොච්චර తిරුණත් වැඩක් නෑ. ඒ පරණ පොල්ලෙල්ලින් ඇතිල් කපලා ලස්සනට ඒක හදාගෙන තමයි ආයේ අතුල්ලන්න ගන්න. ඊයේ කවලා ඉතින් අපි කතරගම වාසනා මණිකව ලස්සන කරලා නාවල කරලා ගන්න කොහෙනම්. එහෙනම් ඉතින් ඔයාලා සියලු දෙනාටමත් දලදා සමුගු පිහිටයි. අපේ කතරගම වාසනාවටත් වාසනාව බලා ගන්න හත්තිපලක මහත්තුරුන්ටත් කතරගම දීහාමුදුරන්ගේ පිහිටයි සියලු ආරක්ෂාවල් සියලුම දෙනාට. නැවතත් මේ වගේ වීඩියෝ එකකින් ආයේ හම්බෙමුකෝ.